දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ දහවෙනි ගාථාව මේ මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන මංගල කරුණු ගැන සඳහන් වෙන අවසාන ගාථා රත්නේ බුදුරජාණන් වහන්සේ මංගල කරුණු හැටියට මේ මහා මංගල සූත්‍රයේ පෙන්නනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම එතකොට මෙන්න මේ ගාථාව තුලත් මංගල කරුණු රැසක් සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ ගාථාව තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මේකේ බුදුරජාණන් වහන්සේ මේ පුත්තස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ ඔබ දන්නවා ලෝක ධර්මතාවයේ තමයි අටලෝ දහම ලාභාලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා මේ අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්ස නකම්පති යාගේ හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම් එයාට අකම්පිතව ඉන්න පුළුවන් නම් කම්පා නොවි ඉන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. එතකොට මේ ගාථාවේ මංගල කාරණා හතරක් සඳහන් වෙනවා. එකක් තමයි අටලෝ දහමෙන් කම්පා නොවෙන අකම්පිත හිතක් ඇති බව. ඒක එක මංගල කාරණයක්. ඊළඟට අශෝකං කියන්නේ ශෝක නැති බව. ශෝක කරන ස්වභාවය හැම වෙලාවෙම අඬනවා වැළපෙනවා අයියෝ ඇයි අපිට මෙහෙම වුනේ කියනවා එතකොට මේ වගේ මේ ශෝක කර කර ඉන්න ස්වභාවය ඒ ශෝකයෙන් තොර බව අශෝකං ශෝක රහිත භාවය ඒ වගේම විරජං කියන්නේ රාගාදී කෙලෙස් මල වලින් දුරු වීම කෙලෙසුන්ගෙන් දුරු වෙච්ච බව රාගාදී රාග ද්වේෂ මෝහාදී මේ කෙලෙසුන්ගෙන් දුරු වෙච්ච හිතක් ඇති බව මංගල කාරණය ඊළඟට කේමං කේමං කියලා එතන සඳහන් වෙන්නේ මේ චතු ඕගයන්ගෙන් යුක්තව කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිජ්ජා ඕග කියන මේ සතර ඕගයන්ගෙන් තොරව කෙනෙකුට මිදුණු සිතක් ඇතුව වාසය කරන්න පුළුවන් නම් අන්න ඒක මංගල කාරණයක් කියනවා. එතකොට මෙන්න මේ මංගල කාරණා කීපය මේ ගාථා රත්නයේ ඇතුළත් වෙලා තියෙනවා. කරුණු හතරක් තියෙනවා. මේකින් එක අපි විමසලා බලමු. පළවෙනි එක තමයි පුත්තස්ස ලෝක ධම්මේ මේ ලෝක ධර්මතාවයේ ඉදිරි පිංගතුනි බුදු කෙනෙක් වුණත් පසේ බුදු කෙනෙක් වුණත් මහරහතන් වහන්සේලාටත් ඒ වගේම කෙලෙස් සහිත අයටත් මාර්ගඵලලාභීන්ටත් මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාටම පොදු ධර්මතාවයක් තමයි ලාභාලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා හැබැයි අපි දන්නෝ අපේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා තාදී ගුණෙන් යුක්තයි. උන්වහන්සේ අටලෝ දහමෙන් කම්පා නොවෙන තාදී ගුණෙන් යුක්තයි. මහරහතන් වහන්සේලාට නිකෙලෙස් උත්තමයන් වහන්සේලාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උන්වහන්සේලා ලාභ අලාභ ඉදිරි අකම්පිතයි. සැප දුක ඒ දෙකම සමසේ විඳ දරා ගන්න හිතක් තියෙන. මොකද කෙලෙස් ඒවා තුල මතු වෙන්නේ. දැන් සාමාන්‍ය කෙනා ලාභයෙන් උද්දාමයට පත් වෙනවා අලාභයක් කෙනෙකුට සම්පූර්ණයෙන්ම මනසින් ඇදගෙන වැටෙනවා අයියෝ ඇයි අපිට එහෙම වුනේ කියලා සැපේ ඉදිරියේ උද්දාමයට පත් වෙනවා දුක එනකොට කඩා වැටෙනවා ඒ වගේම යසස ඉදිරියේ උද්දාමයට පත් වෙනවා මන්තරම් කෙනෙක් නැහැ කියලා හිතනවා අයසකාත් කවුරුත් නැතුව තනි වෙනකොට අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා අඬනවා වැළපෙනවා මුළු ජීවිතේම අවුල් කරගන්න නින්දා ප්‍රශංසා ප්‍රශංසාවට ඇලෙනවා ಗುಣ අහන්න කැමති ಗುಣ කියව ගන්න කැමති හැබැයි නින්දාවක් කවුරු හරි බැන්නා අසවලා මෙහෙම කීවා ඇහුණත් ඇති කේන්ති යනවා සමහරු සම්පූර්ණ මනසෙන් කඩාගෙන වැටෙනවා එතකොට කෙලෙස් සහිත කෙනා මෙන්න මේ අටලෝ දහම ඉදිරියේ ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නිසාම පීඩාවට පත් වෙන. ඔහුට අකම්පිතව ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට මංගල කාරණයක් වෙන්න නම් අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්ස නකම්පති. තමන්ගේ හිත කම්පාවට පත් නොවි තමන්ට ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හිත කම්පා වෙන්නේ නැහැ. ලාභ ලැබුණත් කොච්චර ලාභ ලැබුණත් උද්දාමයට පත් වෙන්නෙත් නැහැ. අලාභ ලැබුණට මනසින් කඩාගෙන වැටෙන්නෙත් නැහැ. මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න.
ඒවගේම සැප සම්පත් එනකොට ඔළුව ඉදිමෝ ගන්නෙත් නැහැ. දුකටපත් වුණා කියලා හිත හදාගන්න මේක තමයි සංසාරේ ස්වභාවය. කොච්චර මං සසරි දුක් විඳලා ඇද්ද? එහෙම හිත හදාගන්න පුළුවන්. මිනිස්සු ගුණ කියනකොට ප්‍රශංසා කරනකොට මං තරම් කෙනෙක් නැහැ කියලා උද්දාමයටපත් වෙන්න යන්නෙත් නැහැ. මිනිස්සු නිඳා කරා කියලා මනසින් කඩා වැටෙන්නෙත් නැහැ. එතකොට මේ විදිහට අටලෝ දහම ඉදිරියේ අකම්පිතව ඉන්න පුළුවන්. ඔබ හිතන්න දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක තරුණෙක් එදා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ තරුණයාගේ නිවසට යාළුව පිරිසක් එනවා. ඔහු යාළුවන්ට කියනවා දැන් ඔබ හිතන්න ඔබ දැන් අනුරාධපුරේ පැත්තේ ඉන්න කෙනෙක් නම් කවුරු හරි විදේශ රටක ඉඳන් හරි ඈත පළාතක ඉඳන් හරි යාළුවෝ ටිකක් ආවට පස්සේ කෙනෙක් සමහර වෙලාවට අපි යන් රුවන්වැලි සෑය වඳින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න යන් කියලා එතකොට එක් කරගෙන යනවා. සමහර ලාවට මහනුවර දළදා මාලිගාව ළඟ ඉන්න කෙනෙක් නම් අපි යම් මාලිගාව වඳින්න කියලා එක් කරගෙන යනවා. එතකොට ඒ වගේ මේ තරුණයා තමන්ගේ යාළු මිත්‍රයන්ට කිව්වා අපි යන් ජේතවනේට බුදුරජාණන් වහන්සේ හිටියොත් බණ ටිකක් අහන්න පුළුවන්. එහෙම නැතත් බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්න හොඳට බණ කියන අපි යන්කො කියලා එක් කරගෙන ගියා යාළුවා ටික. යනකොට එතන වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්නවා දැක්කට පස්සේ අර පිරිසට කියනවා අන්න අර ඉන්නේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ ධර්ම සේනාධිපති. උන්වහන්සේගෙන් බණ ටිකක් ඇහුවොත් ඉතින් ආ යන් යන් කියලා ගියා බණහන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ ඉතින් බොහොම සද්ධාවෙන් වැඳලා වාඩි වුණා. ඔහුගේ නම අතුල කියලා උපාසකේ. සාරිපුත්ත හාමුදුරුවෝ කණේ ස්වාමීනි මේ මං යාළුවොත් එක්ක ආයේ බණ ටිකක් අහන්නේ කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉතින් විස්තර කර කර විස්තර කර කර දීර්ඝ වශයෙන් ගැඹුරු විදිහට බණ කියෝ. දැන් බණ දිගට ඇදිලා යනකොට කේන්තියක් ආවා. අයියෝ ඉවරයක් නැද්ද මේ තව 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 කියනවා තව කියනවා ඉවරයක් නැද්ද කියලා බණ කියද්දිම නැකිට්ටනේ. නැකිట్లా යන් යන් කියලා නැකිට්ට කට්ටියත් අරගෙන නැකිට්ටා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ බණ දිග වැඩි වුණා. ඊට පස්සේ ටික දුරක් යනකොට මෙන්න ආනන්ද හාමුදුරුව වැඩ ඉන්නවා දැක්ක. අන්න නියම හාමුදුරුව. අන්න ආනන්ද හාමුදුරුව. උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේගෙන් හොඳ බණක් අහමු කියලා ගියා ආනන්ද හාමුදුරුව ළඟට. ගිහිලා ආනන්ද හාමුදුරන්ටත් වැඳලා කළා ස්වාමීනි මේ මගේ යාළුව ටිකක් මේ බණ ටිකක් අහන්නයි ආවි කියලා. ආනන්ද හාමුදුරුව ඉතින් ගාථාවක් කිව්ව කෙටියෙන් කිව්ව. ඒ ගාථාවත් කෙටි වැඩි වුණා. මේ මොකද්ද මේ ගාථාවක් නෙමෙයි මං ආවේ ඕක අහන්නේ කියලා තරහෙන් වගේ නැගිට්ට කට්ටියත් එක්ක. එතකොට එතන වැඩ හිටියා තවත් මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ ළඟට ගියා බණ අහන්න. උන්වහන්සේ බණ කියන්නේ නැහැ. උන්වහන්සේ බොහෝම කරුණා මෛත්‍රියෙන් hina වුණා. උන්වහන්සේ බණ කියන්නේ දැන් ඔය බක්කුල මහරහතන් වහන්සේ වුණා දහම් දෙසලා නැහැ. උන්වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරලා වාඩි වුණා. උන්වහන්සේගේ පාඩුවේ භාවනා කරගෙන ඉන්න බණ කියන්නේ කේන්ති ගියා. බණක් කියන්න බැයිද මොකද්ද මේ භාවනා කරලා නැකිට්ට. දැන් කේන්තියෙන් පුත්‍රජානන් වහන්සේ වැඩ ඉන්නවා දැක්ක තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා කිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න මේ සාරිපුත්තයන් වහන්සේ ළඟට අපි ගියේ ඉස්සල්ලාම බණ කියනවා 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 ඉවරයක් නැහැ. ආනන්ද හාමුදුර ළඟට ගියා. උන්වහන්සේ මොකද්ද මේ ගාථාවක් කිව්වා රසවල් මේ ස්වාමීන් වහන්සේලාම ගියා බණක් කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ කෝරාණ මේ තන් අතුල අතුල අතිවත් ලෝතුරා බුදුන් අහපු නැති නින්දා විඳපු නැති බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉඳලා නැහැ කිව්වා. වර්තමානයේ මේ වැඩ ඉන්න තථාගතයන් වහන්සේටත් මිනිසු නින්දා පහස කරනවා කිව්වා. අනාගතයේ යම්තාක් බුදුවරු පහළ වෙනවද ඒ බුදුවරුන්ටත් බණින නින්දා කරනයි ලෝකේ පහළ වෙනවා කිව්වා. ඒ නිසා මේ අටලෝ දහම කියන්නේ ලෝක ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ ඒ මුල් කරගෙන දහම් දෙසවා. එතකොට බලන්න මේක තමයි ස්වභාවය. සමහරලාට බණ කිව්වත් බණිනවා, කෙටියෙන් කිව්වත් බණිනවා, දිගට බණ කිව්වත් බණිනවා. එතකොට මේ වගේ ඒ කාලෙත් ඉඳලා තියෙනවා එහෙම චරිත. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආපු කරදර ගැන හිත දැන් ඔබට මේ බණ ඇහෙනකොට හිතෙන්න පුළුවන් අයියෝ අටලෝ දහම ගැන කියනකොට අපිට තරන්නම් කරදරයක් මේ ලෝකේ කාටවත් නැතුව ඇති. අපි තරන්නම් පෞකාරයෝ මේ ලෝකේ නැතුව ඇති. එහෙමයි මිනිස්සු හිතන්නේ. තමන් තමයි කියලා හිතනවා ලෝකේ වැඩිම කරදර විඳින්. සමහර ලාවට හිතෙනවා අයියෝ ඇයි අපි මෙහෙම දුක් විඳින්න ජීවත් වෙන්නේ? මොකද්ද අපි මේ කරපු කර්මය? මිනිස්සු මේ විදිහට තමන්ට ප්‍රශ්න ගැටලු පීඩා එනකොට අටලෝ දහම ඉදිරියේ හිත හදාගන්න බැරුව
සමහරුන්ට පිස්සු හැදෙනවා මානසික වෛද්‍යවරු හොයාගෙන යනවා සමහරුන්ට බෙහෙත් හේත් පවා අවශ්‍ය වෙනවා හිත හදාගන්න එතකොට මේ එන ප්‍රශ්න ඉදිරියේ අපිට හිත හදාගන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරෙන් විමසලා බලන්න උන්වහන්සේ අපි දන්නවා දැන් ඔබ ඔබට හිතෙන්න බුණා මොකද්ද මං කරපු කර්මය හැබැයි අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා දන්නවා මේ තුන් ලෝකෙම උන්වහන්සේට අපි කියන භගවා මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනා ලෝකෙම පහළ වෙච්ච පින්වන්තම කෙනා හැබැයි එවැනි භාග්‍යවන්ත පින්වන්ත සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේටත් මෙහෙම වුණා දෝ කියලා ඔබට එහෙනම් මම කවුද කියලා ඔබට හිත හදාගන්න පුළුවන් බුද්ධ චරිතය තුළ බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න දිහා ගනිද්දී දැන් බලන්න උන්වහන්සේට මොන තරම් සමහර ලාවට පින්ඩපාතේ වඩිනකොට දානි ටික නැති වෙනවා මේ නැති වෙන වෙනනි මොකුත් නිසා නෙමෙයි මාරේ ආවේශ විලා දානි වලක්වනවා බුදුරජාණන් වහන්සේ දා දවසම ප්‍රීති බක්ඛා භවිස්සාමි දේවානං ආබස්සරා කිය ආබස්සර ලෝකේ දෙවියන් වගේ අද නිරාහේ වස් සමාදන් වෙලා ඒ වස් මාස තුනේම වස් ආරාධනා කරපු බමුණාට මාරාවේශයක් නිසා ඔහුට ඒ නිසි විදිහට ගෞරවයෙන් වස් කාලය තුල අපෝපස්ථාන කරන්න මග හැරුණා ඒ කාලේ බුද්ධ ප්‍රමුඛ 500ක් තරම් සංඝ පිරිස පීඩාවට පත් වුණා බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාට මිනිස්සුන්ටත් අමාරු කාලයක් නියගියා අර අස්වැයන්ට දෙන යවහල් ටිකක් කියන හම්බෙන් ඒ ටික අරගෙන ඇවිල්ලා කොටලා වතුර ටිකක් දාලා යන්තම් පිටිගුලියක් හදාගෙන ඒක තමයි කියන වළඳලා හිටියේ එතකොට අපිට පේනවා මේ වගේ සමහර කාලව රජවරු සිටුවරු ප්‍රණීත විදිහට රාජ භෝජන වලින් දම් පැන් ලැබුණා සමහර කාලවල පින්ඩපාතේ වඩිනකොට කිසි දෙයක් නොලැබී ගියා වීරංජා නගරේ වස් සමාදන් වුණා මහා වනාන්තරයේ උන්වහන්සේ වැඩ හිටියා දැන් දසවෙනි වස් කාලේ ගත කරනකොට මහා වනාන්තරේ පාරිලේ යතා වඳුරා මේ වගේ සත්තු තමයි උන්වහන්සේට පළතුරු ටිකක් හරි කඩාගෙන ඇවිල්ලා අපෝපස්ථාන කළා දානි පිළිගන්නේ ඒ ලැබෙන හැම දෙයක්ම උන්වහන්සේ සමසිතින් උන්වහන්සේට පුළුවන් වුණා අකම්පිත හිතක් ඇතු ඒ දේ පිළිගත් අන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ දැන් නිന്ദා පහස පැත්තෙන් ගත්තොත් ඔබට හිතෙන්න පුළුවන් මම තරම් මිනිස්සුන්ගෙන් බැනුම් අහපු කෙනෙක් නැතුව ඇති මට තරම් මෙහෙම දුකක් කාටවත් නැතුව ඇති මිනිස්සු එහෙම හිතනවා ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේට මොන තරම් චෝදනා ඉල්ල කරන්න අන්නේ තීර්ථකයෝ සැලසුම් කරාද ඔබ අහලා ඇති සුන්දරී පරිබ්‍රාජිකාව සැලසුම් සහගතව ජේතවනයේට එවනවා බණහන් මේ එවන්නේ බණහන්න නෙමෙයි සැලසුමක් බණ අහන වෙලාවට සුන්දරී වේවන සුන්දරී කියන්නේ ඒ වෙනකොට නගරේ හිටිය නගර සෝබිනිය සාමාන්‍ය වචනෙන් ගත්තොත් ගණිකාවක් නගර සෝබිනිය එතකොට මේ සුන්දරී බණහන්න එන දැන් බණහන්න එනකොට නගරේ මිනිස්සු ට්‍රවල බලන්නේ මේ ගෑණි මොකටද මේ බණහන්න යන්නේ මොන බණද මේ මොකටද ජේතවනයේට රින්ගන්නේ දැන් මිනිස්සු අතර මෙහෙම යනකොට අර යොදෝපු අයම සුන්දරීට තව තවත් වැඩිපුර ගෙවලා සැක හිතෙන විදිහට හැසිරෙන්න කිව්ව. බනහලා මිනිස්සු ගියාට පස්සේ කරවල වැටුණාට පස්සේ යන ගේට්ටුවෙන් නෙමෙයි වෙන පැති වලින් ඇඳුම් හද හදා මිනිස්සුන්ට පේන විදිහට ගේට්ටුවෙන් එළියට යනවා. එක්ක වැටෙන් පැනලා යනවා. මිනිස්සු අහන කොහෙද මේ රැවෙලා මේ ජීතවණී පැත්තේ? සැක හිතෙන විදිහට උත්තර දීලා මග හැරලා යනවා. දැන් ඔහොම වෙනකොට මිනිස්සුන්ගේ කට කතාව පැතිරුණා සුන්දරී ගැන ජේතවනාරාමේට අපකීර්තියක් පැතිරුණා මේ කතාව පැතිරෙන්න ඇරලා සල්ලි යොදවපු අයම මොකද කරේ සුන්දරීව මැරුවා මරලා මලකුණ අරගෙන ඇවිල්ලා ජේතවනේ පසුපස දොරටුව පැත්තෙන් ගෙනහල්ලා පරවෙච්ච මල් දාන කුණු වලකට දැම්ම මලමිනිය දාලා අර මල් ඔලීම වහලා ගියා යන්න දැන් පහවදා රජ්ජුරුවන්ට පැමිණිල්ලක් ගිහිලා රජ්ජුරුවන්ට පැමිණිල්ලක් කරා මේ ස්වාමීනි අර සුන්දරී කියන මේ නගරේ හිටපු මේ කාන්තාව නැතේ කියව. දැන් රජ්ජුරුව කිය ඔය ඔයා කොහේ හරි ඇති හොයන්න කියව. දැන් හොයලා දැන් පහවදත් ගියා. රජතුමාට කිය රජතුමනි මිනිස්සු අතර සැකයක් තියෙනවා කිය. කාව දුඹලට සැක. ජේතවනාරාමයට තමයි කිව නිතර නිතර ගිහින් තියෙන මහා රාත්‍රී යනවිනවා මිනිස්සු දැකලා තියෙනවා කිය. රජ්ජුරුවන්ට කිව රජතුමනි මේක හොයන්න ඕන කිය. අපිට සැකයි කිය.
රජුරු රාජ බටපිරිසක් දුන්න ජේතවනේ සෝදිසි කරන්න දැන් හිතන්න දැන් සෝදිසි මෙහෙවුම ජේතවනාරාමේ දැන් වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා අනාථ පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ඉදි කරලා පූජා කරපු ආරාමේ ගන්ධ කුටිය කුටි සෙනසුන් සංඝාවාස දම්සභා මණ්ඩප දැන් මේ හැම තැනම රජුරුවන්ගේ රාජ බටියෝ එක්ක මේ පිරිස ඇතුල් වෙලා ආරාමේ පුරාම සෝදිසි කරනවා සුන්දරිය උඹලා හංගගෙන ඉන්නවා දීපල්ලා කියලා දැන් කුටිවල හැම තැනම බල බලා යනවා දැන් මෙහිම බලාගෙන බලාගෙන ඉඩම වටේම ජේතවන භූමිය වටේම ඇවිදලා අර ඉඩමේ තිබ කුණු වල පැත්තටත් ගියා ගිහිලා කුණු වලත් නිකන් ඇවිස්සුවා අවුස්සලා ඉවරලා අර මල කුණ එළියට ගත්තා දැන් ඔබ හිතන්න දැන් ඔබට මැවිලා පේනවා ඇදිනේ මේ කොහොම වෙන්නේ නැද්ද මේවා කියලා නේ අඬාගෙන ගන්න ඇති අනේ මරලා කියලා ඉතින් යොදෝපු අයම තමයි දන්නේ නැහැ වගේ මල කුණ එළියට ගත්තා අරගෙන ඒ දේශනාවේ සඳහන් වෙනවා මිනිස්සු කුපිත කළා දැන් ඔය වගේ දේවල් වලට මිනිස්සු කුපිත කරගන්න ලේසි ඔබට ලංකාව දිහා බලපුවම හොඳට පේනවා ඇතිනේ මිනිස්සු කුපිත කරලා මලකුණ උස්සගෙන ජේතවනේ ඉදිරියේ පෙළපාලි ගියා කියන දැන් ඔන්න පහවදා මිනිස්සුන්ට පුදුම ද්වේෂයක් වෛරයක් කේන්තියක් දැන් මේ මලකුණ උස්සගෙන දැන් ජේතවනේ ඉස්සරහට විශාල පිරිසක් එක්ක ආවා දැන් ඔබ හිතන්න මෙවැනි සිදුවීමක් සිද්ධ වුණොත් දැන් මිනිසු මලකුණ විශ්වගෙන මේ බුදුගුණ කී කියනවද නෑ බුදුරජාණන් වහන්සේට මහා පහත් වචන වලින් බණිනවා මහරහතන් වහන්සේලාට නිඳා කරන කෑකෝ ගහනවා සමහර ලාවට ජීතවනාරාමයට දඬු මුගුරු වලින් ඉඳන් දමලා ගහන්න ඇති එතකොට මේ මට්ටමට මිනිස්සු කුපිත වුණා හවස් වෙනකොට දැන් දවස් දෙක තුනකට කලින් දැන් ගඳ ගහන්න පටන් ගන්නවා මලකුණ රෑ වෙනකොට උස්සගෙන ගිහිලා එහි මෑත අමු සොහනකට ගිහිල්ලා මිනිය විසිකලා දාලා ගියා. දැන් උද්ඝෝෂණේ ඉවරයි රෑ වෙනකොට. පහවදා උදේ වෙනකොට දැන් වැස්සක් පෑවා වගේ නිහඬයි. පුරුදු විදිහටම භික්ෂූන් වහන්සේලා සිවුරු පාත්‍ර දරව පින්න පාත යන්න ජීතවනාරාමෙන් එළියට වැඩම කළ නගරයට වඩිනවා. දැන් පාර දෙපැත්තේ මිනිස්සු ඉන්නවා කට්ටිය පිරිලා ඉන්නවා තැන් තැන්ගොල එනකම් බලාගෙන මේ දානි බෙදන්න නෙමෙයි එනකම් ඉන්නවා වරයුක පාත්‍ර අරගෙන කියලා මිනිස්සු දැන් කේන්තියෙන් ඉන්නේ බනින්න ආනන්ද හාමුදුරු බොහෝම සංවේදී කෙනෙක් ආනන්ද හාමුදුරු ගිය සැනින්ම බැනුන් අහගෙන උන්වහන්සේ ආපහු හැරිලා ආවා ඇවිල්ලා කියනවා නේ ස්වාමීනි අපි ඉක්මනට මේ නගරේ අතහැරලා යමු කියලා මේ මිනිස්සු මහා පහත් විදිහට බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා මහරහතන් වහන්සේලාට ගරහනවා තථාගතයන් වහන්සේටත් නිඳා කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අපි වෙන තැනකට ගියාට පස්සේ එතනදිත් ඔහොම දෙයක් වුණොත් මිනිස්සු සැලසුම් කරලා එතනදිත් ඔහොම දෙයක් කරොත් එතකොට ස්වාමිනී අපි වෙන තැනකට යං තවත් තැනකට යං කියලා එතකොට බුදුරජාණන් වහන්සේ වදා ආනන්ද ඊ යන තැනත් එහෙම දෙයක් වුණොත් එතකොට ආනන්ද හාමුදුරු කියන ස්වාමීනි මේ දඹදිව කියන්නේ මහා විශාල රාජ්‍යයක්. අපේ ජීවිත කාලෙම වුණා චාරිකාවේ වඩිමින් අපිට ගිවා දාන්න පුළුවන්. ඒ නිසා එතනත් එහෙම දෙයක් වුණා තව තැනකට යන් කියලා. එතකොට බලන්න ආනන්ද හාමුදුරන්ට අර බුදුරජාණන් වහන්සේට නිඳා කරනකොට උන්වහන්සේට ලොකු දුකක් ශෝකයක් ඇති වුණා. පින්ඩපාතිගේ බොහෝ භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලාට මිනිස්සු දාන්නේ නැහැ ඉදා. හැබැයි අනාථ පිණ්ඩික සිටුතුමා විසාකා උපාසිකා මාර්ගපල්ලාභී ශ්‍රාවකයෝ තුනුරුවන් ගැන සැකයෙන් ඉතර වෙච්චයි විචිකිච්ඡාව නැහැ ඒ අයට සුවාන් වෙච්ච ශ්‍රාවකයෝ දානමාන අරගෙන ආරාමයට අරගෙන ආව නමුත් පිණ්ඩපාති ගියේ කාටවත් දාන්නේ නැහැ මිනිස්සු බනිනවා නින්දා අහගෙන බැනුම් අහගෙන ආව දෙවනි දවසෙත් මිනිස්සු පිණ්ඩපාත යනකොට එදත් බනිනෝ එදත් එනකන් ඉනවා අදත් එනවද කියලා එදත් බැනු තුන්වෙනි දවසේ වෙනකොටත් බැනු. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසේ ගාථාවක් ඉගැන්නුවා. භික්ෂූන් වහන්සේලාට ධම්මසභා මණ්ඩපයේදී ගාථාවක් කියලා දුන්නා. දැන් දවස් 3ක් විතර බැනුන් අහගෙන ආවනේ. ඊළඟ දවසේ පිණ්ඩපාතය යනකොට යම් කිසි කෙනෙක් අභූතයෙන් චෝදනාවක් නගනවා නම් ඔබ මෙන්න මේ ගාථාවෙන් ඒ අයට ප්‍රතිඋත්තර දෙන්න කියලා. අභූතවාදී නිර්යංගුපේති යෝචාපි කତ୍වා නකරෝමීති චාහ උභෝපිතේ පෙච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජාපවත් මෙන්න මේ ගාථාවෙන් උත්තරයක් දීලා එන්න කියෝ
අභූතවාදී නිර්යංගුපේති යමෙක් සිල්වතුන්ට ගුණවතුන්ට අභූතයෙන් බොරුවට චෝදනා කරනවා නම් ඔහු ඒකාන්තයෙන් මරණින් මත්තේ නිරේ උපදිනවා යෝ ඡාපි කත්තා නකරෝමීති චාහ යමෙක් වැරදි වැඩ කරලා අපි කරේ නෑමයි කියලා 17 දිවුරනවා වැරදි කරලා තමන් කරේ නෑ කියනවා ඔහුත් මරණින් මත්තේ ඒ අපායට වැටෙනවා උභෝපිතේ පෙච්ච සමාභවಂತಿ උන් දෙන්නම ඒ නිහීන පාපී අකුසල් කරලා අපායේදී එකම අපායට ඇදගෙන වැටෙනවා මේක ලෝක ධර්මතාවයක් කියන මෙන්න මේ ගාථාවෙන් බණින අයට උත්තරයක් දීලා ඉන්නක දැන් ඊළඟ දවස යනකොටත් මිනිස්සු බණිනකොට මේ ගාථාව කිව්වා පස්වෙනි හයවෙනි දවස එනකොටත් දැන් මිනිස්සු දවසක් දෙකක් ගාථාව ඇහෙනකොට මිනිස්සු නිහඬ වුණා දැන් දවස් ගාණක් තිස්සේ අපි දාන දෙන්නෙත් නැ බණිනවා මෙන්න දැන් ගාතාවක් කියලා එනවා බොරුවට නිඳා කරොත් අපාය යනවලු අපිත් බලාගමුකෝ මේක ඇත්ත නැත් ඕක එළිවේ ඉන්නේ කියලා දැන් මිනිස්සු නිහඬ වුණා දැන් ඔබ දන්නවා එදා සැවැත් නුවර ඒ ප්‍රදේශයේ හිටපු රජුරුව තමයි කොසල් රජුරුව කොසල් රජුරුව දවසට දෙතුන් වතාව ඉස්සර ජේතවනයේට එනවා කියනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ ප්‍රශ්නේ ඇදුනට පස්සේ දැන් රජුරුව එන්නෙත් නැ රජුරුටි කකේ වගේනේ තමන්ට කලාභයක් වගේ නම් ගානට මග ඇරියා තමන්ට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඊට පස්සේ වැඳගෙන එනවා එතකොට ඒ වගේ දැන් රජුරුව එන්නේ නැහැ දැන් ජේතවනි පැත්තට එන්නේ හැබැයි රජුරුවන්ට ලැජ්ජයි දැන් පිරිස අහනවා රජතුමත් උතන්ට ගියා නේද අන්න දන්නවද ජේතවනි දැන් විස්තරේ අන්න දැන් එලි වෙලා තියෙන්නේ දැන් රජුරුවන්ට ලැජ්ජයි රජුරුව ලැජ්ජාව නිසාම මොකද කරේ රජුරුවන්ගේ රාජ බටයන්ට පැවරුවා ඔත්තු සේවේ රාජකීය ඔත්තු කාර්යයන්ට ඒ කාලෙත් ඉඳලා තිනවා රජුරුවන්ගේ ඔත්තු සේවාවල් ඔත්තු කාර්යයන්ට පැවරුවා මේක හොයාපල්ලා විශ්වලාගෙන ගිහිල්ලා මොන ක්‍රමෙන් හරි මේක ඇත්ත නැත්ත හොයාගන්න කියලා දැන් රජුරුවන්ගේ ඔත්තු කාර්යය විශ්වලාගෙන හිඟන්න හැටියට පාරවල් වල වැඩ කරන අය හැටියට එක එක ස්වරූපෙන් එක එක තැන් වල දැන් ඔත්තු කාර්යය දාලා රජුරුවන් බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂූන් වහන්සේලා මේ කරුණ කියනකොට දවසක් දම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔය නිന്ദා අපහස බුදු කෙනෙකුටයි කියව මේ බොහෝ දිනක් නිന്ദා අපහස කරන් බුදුරජාණන් වහන්සේ වේ ඉලක්ක කරලායි කියව මේ අන්නේ තීර්ථකيو මේ සැලසුම කරේ බුදු කෙනෙකුට කරන අභූත චෝදනාවක් දින 7යි කියව පවතින දවස් 7ක් යනකොට එළි වෙනවා කියව ඒක ලෝක ධර්මතාවයක් කියව ඒ නිසා ආනන්ද ඉවසලා ඉන්න කිව්ව දවස් ටික අටලෝ දහම ගැන කම්පා වෙන්න එපා කිව්ව හිත හදා ගන්න කිව්ව අකම්පිතව ඉන්න කිව්ව හරියටම 6 වෙනි දවසේ රාත්‍රී එදා පිරිසක් හොඳටම මත් දෙන තැනක මත් පැන් බොන තැනක කට්ටියක් බීලා ගහගත්තා මොකද්ද ප්‍රශ්නේ සුන්දරී මැරුවට දෙනවා කියපු ගාන උඹලා දුන්නේ නැ ඔන්න ප්‍රශ්නේ කට්ටිය රණ්ඩු වෙනකොට ගහ ගන්නකොට අර මත්පැන් බොන පිරිස අතරම බේබද්ද වගේ වෙස්වලාගෙන හිටියා රාජබටියෝ ටික පැනලා අල්ලගත්තා අල්ලගෙන රජ්ජුරුව ළඟට එක්කාව රජ්ජුරුව වද දීලා තොරතුරු අහලා දැනගත්තා 500ක් තරම් මේක සැලසුම් කරපු අය උපදෙස් දීපු අය මේ සැලසුමට සම්බන්ධ පිරිස එකතු කරලා රජ්ජුරුව උල තියලා මැරුවා එතකොට දින 7ක් යනකොට එළි වුණා ඔවුන්ට දිත්ත ධම්ම වේදනීය විපාක ලැබුණා ඊට පස්සේ ඉතින් රජත් එනවා පිරිසත් එනවා මිනිස්සුත් එනවා අර බැනපු මිනිස්සු ආයේ ඉන්නේ නැද්ද අනේ අපි දන්නේ නැ අපිත් ඉතින් හිතුවා ඒක හරි කියලා කවුද ඈ ඉතින් ඕක දැනගත්තේ ඕම කී කී ආයේ එනවා ඊට පස්සේ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේටත් එහෙම චෝදනා වුණා නම් ජේතවනි ඉස්සරහා මලකුණු උස්සගෙන පෙළපාලි යන මට්ටමට මිනිස්සු කුපිත වුණා නම් ඒක තමයි ස්වභාවය ඔබට නිന്ദා පහස එනකොට ඔබට කවුරු හරි බැන්නොත් ඔබට කවුරු හරි නිന്ദාවක් කරොත් හිතන්න ඒ තරම් ගුණ ඇති සාරා සංකේ කල්පලක්ෂයක් දසපාරමී පුරලා ඒ තරම් දුක් විඳලා බුදු වෙන ආත්මෙ දුෂ්කර ක්‍රියා කරලා මේ තුන් ලෝකෙම ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා බුදුරජාණන් වහන්සේටත් එහෙම අටලෝ දහම ඉදිරියේ නිന്ദා පහස විඳින්න වුණා නම් මම කවුද කියලා හිතන්න අන්න එතකොට අපිට එන ප්‍රශ්න ඔබට එන ප්‍රශ්න හිත හදා ගන්න පුළුවන් ඔය විතරක්ද ඔබ දන්නවා මාගන්දියා කොච්චර බුදුරජාන් වහන්සේට නිന്ദා කරාද මොනතරම් වෛර බැඳගෙන නිന്ദා පහස කරාද සුප්‍රබුද්ධ රජුරු මාමණ්ඩියා කොච්චර කරදර කරාද පාරවල් අහුරගෙන නිന്ദා පහස කරලා පොළොව පලාගෙනම අපායට ගියා එතකොට මේ විදිහට බුද්ධ චරිතය දිහා ගත්තොත්
චින්චිමානවිකාව දැන් හිතන්න සාමාන්‍ය දෙයක්ද කියලා හිතන්න බුදුරජාණන් වහන්සේ විශාල පිරිසකට දහම් දේශන එදා දම්සභා මණ්ඩපයේ දහස් ගණනක් පිරිස බොහොම සද්ධාවෙන් බණහන බණහන පිරිස අතරට දරුවෙක් ලැබෙන්න වගේ තමන්ගේ ශරීරය සකස් කරගෙන බඩට ඒ කාලේ තිබිලා තියෙන ඉතින් මොනවා හරි ඒ කාලේ පේන්න අඳින්න ඕන නිසා ධර්මිටියක් හරි තියලා හිර කරලා බැඳගත්තා ධර්මිටියක් තමයි බැඳගත්තේ එදා ධර්මිටියක් බැඳගෙන උගන්නලා ගානට පුහුණු කරලා කලින් රියසල් එකක් එමත් කරවන්න ඇති කරන විදිහ එව්වා ගිහිල්ලා මෙන්න මේ විදිහට කියපන් කියලා ආවා ඇවිල්ලා පිරිස අතරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන බොහෝ පිරිසක් හොඳට අවධානෙන් යම් කන් යොමු කරගෙන බණ අහනකොට පිරිස අතරට ඇවිල්ලා කිව්වා ඔය බණ කී කී ඉඳලා හරියනවද මේ ළමයා හම්බෙන්න ළඟයි කිව්වා එතකොට හිතන්න මේ කරපු චෝදනාව බණහපු පිරිස එහෙම මේ එක එක කෙනා මූණෙන් මූණ බලනවා සමහර හිමීන් කසු කුසු පේනවනේ බණ නම් කොහොමද ඕම් පේනවද කරලා තියෙන දේ එතකොට මේ වගේ එක එක කෙනා දැන් සමහරු සැක කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ එකම දෙයයි නැගණිය ඔබ කියන දේ ඇත්ත නැත්ත දන්නේ ඔබත් මාත් පමණයි කිය එච්චරයි හැබැයි මේ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළට මිනිස්සුන්ට මේක ප්‍රමාණවත් නැහැ කෙලෙස් සහිත මිනිස්සු තුනුරුවන් ගැන සැකයෙන් ඉතර වෙච්ච නැති පෘථජන මිනිස්සු සමහර බුදුහාඳුර ගැන සැක කරනවා අර පේන්නේ දර පේන්නේ බඩ කී කී දැන් කට්ටිය සැක කරනවා ඒ වෙලාවේ බණහන පිරිස අතර අහස හිටියේ දෙවිවරු සක්‍ර දෙවියන් බැලුව බොහෝ දිනෙකගේ හිත්වල බුදුරජාණන් වහන්සේ ගැන අකුසල සිතුවිලි පාපී සිතුවිලි බලවත් වෙලා මිනිස්සු පව පුරව ගන්නවා මෙතනම මේක ඇත්ත නැත්ද එලි කරන්න ඕන කියලා සක්‍ර දෙවියන් අර බඩේ බැඳගෙන ආපු ධර්මිටි එතනම ලෙහුවා කියන මොකද උනේ එතනම බබා හම්බුණා එතනම දර ටික එහෙම බිමට වැටුණා මිනිස්සු දඬු මුගුරු අරගෙන පොළු අරගෙන ඔහි හිටු කියලා මිනිස්සු පස්සෙන් පන්නන්න ගත්තා දුවගෙන දුවගෙන ගියා ගිහිල්ලා පැන්නේ මඩවලකට එහෙම ගිනි ජාලාවක් එක්කම එරිලා අපායට මැදිලා ගියා කියලා. එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේටත් කිසිම බයක් සැකක් නැතුව මේ වගේ චෝදනා කරන්න තරම් මිනිස්සු පෙළඹුණා නම් එතකොට අපිට පේනවා අන්නේ තීරිත කිය මොනතරම් වෛරයක් ඇද්ද බුදුහාඳුර ගැන කොයි තරම් ඊරිසියාවෙන් වෛරෙන් සැලසුම් සහගත මොනතරම් කතා පතුරවන්නේ නැද්ද? ඒ නිසා බුදු කෙනෙකුටයි මේ සියලු දේවල්. ඒක තමයි ලෝකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේටත් එහෙම වුණා නම් මට මේ තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතත්. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේව මරන්න සැලසුම් කරා. ඒ සැලසුම් කරේ සාමාන්‍ය ක්‍රමයකට නෙමේ. ඒ වෙනකොට දේවදත්ත යොදාගත්තේ රාජ්‍ය බලය. අජාසත් රජුරුවන්ව තමයි හිතවත් කරගත්තේ. දැන් හිතන්න රාජ්‍ය බලය යොදවලා රජුරුවන්ගෙන් උදව් උපකාර අරගෙන මරන්න සැලසුම් කරාට පස්සේ ආයි බේරෙන්නේ කියලා ඉසි දෙයක්ද? රජුරුව ළඟ හිටපු දක්ෂතම දුනු ශිල්පීන් කණ්ඩායම තමයි යොදාගත්තේ. ඒ සැලසුම විනේ පිටකේ සඳහන් වෙනවා පුදුමාකාර සැලසුම. බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න මොනතරම් සැලසුම් සහගතව ඒ සැලසුම ක්‍රියාත්මක කරාද? ගිජ්ජකූට පර්වතයේ වටේට තියෙන කඳු පර්වත වේපුල්ල වේබාර ඉසිගිලි පාණ්ඩව ගිජ්ජකූට මේ පර්වත හැම එකක්ම එකින් එක සම්බන්ධ වෙලා යාවෙලා යන පාරවල් ඔක්කොම කල් තියා අධ්‍යයනය කරමින් ඉස්සල්ලාම සැලසුමට පෙර සිටියන් ගත කරගත්තා. මේ පාරෙන් ගිහිල්ලා මෙතනින් එළියට යන්න පුළුවන් මෙහෙන් ගිහිල්ලා මෙහෙන් යා ගන්න පුළුවා මේ පාර මෙතනට එකතු වෙන ඔක්කොම අධ්‍යයනය කරලා මේ දුනු ශිල්පීන් අතර දක්ෂම දුනු ශිල්පීන් කණ්ඩායම තෝරගත්තා රජ්ජුරුව රාජ අන දුන්නා දේවදත්ත කියන විදිහට ගිහිල්ලා වැඩ කරන්න අන්න රජ්ජුරුවන්ගෙන් අවසර ලැබුණා රජ්ජුරුව අන දුන්නා දැන් රාජ බටේකට අන දුන්නට පස්සේ ඒක ඉතින් ඔහුට කරන්න වෙනවා ඔහු රාජ බටේ දේවදත්ත හාමුදුරුව එක්කරගෙන ගිහිල්ලා වෙන වෙනම රැඳෙව්වා කියන මොකද එක එක කෙනා අතර අදහස් හෝමාරු වෙන නිසා වෙන වෙනම කට්ටිය රැඳෙව්වා රඳවල එතන හිටපු දක්ෂතම දුනු ශිල්පියාට විස කවපු ඊතලයක් දීලා පාරක් පෙන්ව ඔබ මේ පාරෙන් යන්න ගිහිල්ලා මෙතනට වෙලා ඉන්න මෙන්න මේ වෙලාවට එළියට ඇවිල්ලා සක්මන් කරනවා මේ වෙලාවට මෙතන ඉඳන් හරියටම ඉලක්ක කරලා විදින්න කියලා විස කවපු ඊතලයක් දීලා එක්කෙනෙක් පිටත් කරා ඔහුට කීවා විදලා ඔබ මෙන්න මේ පාරෙන් එන්න කියලා. ඔහුව පිටත් කරා. හැබැයි ඔහු එන පාරෙන්
ඒකේනා මරන්න දෙන්නේ කී දෙව්වා ඒ දෙන්නට කීවා ඔබ දුන්නක් අරගෙන එන කෙනෙක්ගේ ඔහුට විදලා මේ පැත්තෙන් එන්න ඒ දෙන්නා මරන්න තව පාරකින් හතර දෙනෙක් කී දෙව්වා ඒ හතර දෙනා මරන්න අට දෙනෙක් කී දෙව්වා අට දෙනා මරන්න 16ක් යදෝන ඔන්න සැලසුම් දැන් අවසාන ඉතිරි වෙනවා 16 දෙනෙක් කල්පනා කරා ඔය 16 දෙනා උලතිලා මරවනවා වැඩි හරියටම වුණොත් පහවදා රජුරෝ ලව උලතිලා මරවනවා එතකොට මේ සැලසුමට යොදාගත් සියලු දෙනා සැලසුම ක්‍රියාත්මක වුණොත් මරන්න තමයි ඊළඟ සැලසුම තිබුණේ එතකොට බලන්න ඒ කාලෙත් මිනි මරවලා තියෙන ක්‍රමයේ අන්තිමට සාක්ෂියක්වත් ඉතුරු නොවෙන්න මරන්න යොදාගත් කෙනාවත් මරනවා එතකොට මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේට අනතුරු කරන්න සැලසුම හැදුවේ. හැබැයි අර දුනු ශිල්පියා විස කවපු ඊතලේ අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දෙසට ඊතලේ ඇද්දා ඇද්දාමයි බෙල්ලෙන් පහල පිළිමයක් වගේ මුළු ඇඟම ගල් ගැහිලා ගියා. ඔහුට අතපය හොල්ල ගන්නවත් බැ ගල් ගැහුණා. කෑ ගැස්සුණා වේදනාවට. බුදුරජාණන් වහන්සේ සක්මන් කරන උන්වහන්සේ බොහෝම කරුණා මෛත්‍රියෙන් ළඟට ඇවිල්ලා මහා කරුණාවෙන් පින්වත කියලා කතා කරනකොට මුළු ශරීරෙම ලිහිල්ුණා. දුන්න ඊතලයේ වීසිකල වැඳ වැටුණා නී ස්වාමීනි මට සමා වෙන්න මං රාජකාරියක් ඉෂ්ට කරන්නයි කිවා. මොකද ඔහුට පෞද්ගලික කෝන්තරයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන වෛරයක් නැහැ. ඔහුට දීපු රාජකාරිය. ඔහුම වාඩි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. බණහල ඉවර වෙනකොට ඔහු ධර්ම අවබෝධය ලැබනවා. මොකද ඔහුට පෞද්ගලික කේන්තියක් වෛරයක් නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දේවදත්ත කියපු පාරෙන් යන්න නැතුව වෙන ඕන දිහාකින් යන්න කියලා. ඔහුව පිටත් කළා ටික වෙලාවකින් මග රැකලා හිටියා ඒ පාරේ ඊ කියලා දෙන්නේ. නැති තැන මේ දෙන්න එනවා. හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා ඇහුවා ස්වාමීනි දුන්නක් ගත්ත මිනිස්සෙක් යනව දැක්කද ඇහුවා. මොකද ඒ දෙන්නට පැවරුවේ බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න නෙමෙයි. විදලා එන කෙනා මරන්න යොහුන්ට පවර්ලා තිබ්බ රාජකාරිය බුදුරජාණන් වහන්සේ වදාළ ඔහුම වාඩි වෙන්නකෝ කියලා ඒ දෙන්නට දහම් දෙස්වා මේ දෙන්නත් ධර්ම අවබෝධය ලබන ඒ දෙන්න පිටත් කළා ටික වෙලාවකින් හතර දෙනෙක් එනවා ඊළඟට අර අට දෙනා 16 දෙනා මේ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය ලබලා දෙන දැන් හිතන්න උන්වහන්සේ මරන්න ඔය විතරක් නෙමෙයිනේ නාලාගිරිය යත රාකල පෝල පෝල හින්දුවෙන් ඇනලා පින්න පාති වඩින පාරි අතහැරියා බුදුරජාණන් වහන්සේට මේ සතෙක් ලව් තිරිසනෙක් ලව අනතුරක් කරවන් මොනතරම් සැලසුම් සහගත අවසානි ගල් පෙරළු බුදුරජාණන් වහන්සේට එතකොට මේ වගේ මොනතරම්නම් උන්වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45යි මේ අවුරුදු 45 තුල බුදුරජාණන් වහන්සේට මරන්න උපක්‍රමයේදී උන්වහන්සේට නිඳා අපහාස කරා මොනතරම්නම් උන්වහන්සේට කරදර බාධා ප්‍රශ්න ගැටලු ඇති වුණාද ඒ නිසා අටලෝ දහම ඉදිරියේ ලාභ අලාභ සැප දුක් යස ආයස නිඳා ප්‍රශංසා බුදුරජාණන් වහන්සේලාට මේ ප්‍රශ්න මොනවා ආවත් උන්වහන්සේලා අකම්පිතයි තාදී ගුණින් යුක්තයි අටලෝ දහම ඉදිරියේ කම්පාවට පත් වෙන්නේ ඒ නිසා ඔබ ඔබට ප්‍රශ්න ඇති වෙනකොට ඔබට මොන ප්‍රශ්න ආවත් කොච්චර ප්‍රශ්න පීඩා ඇති වුණත් අටලෝ දහම ඉදිරියේ ඔබ බුදුරජාණන් වහන්සේ ගැන හිතන් මම සරණ ගිය මගේ ශාස්ත්‍රුන් වහන්සේටත් මේ තරම් ප්‍රශ්න ඇති වුණා නම් මම කවුද කියලා හිතන් ඒ නිසා මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නා මංගල කාරණයක් වෙනවා පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයේ ඉදිරි චිත්තං යස්සන කම්පති ඔබේ හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම් ඔබට අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක් බවට පත් වෙනවා ඊළඟ මංගල කාරණේ තමයි අශෝකං ශෝක රහිත භාවය ශෝක නොකරන බව දැන් හිතන්න මිනිසුන්ගේ ජීවිතවල නොයේක් ප්‍රශ්න තියෙන ඇහුවොත් දුක දුකම තමයි ප්‍රශ්නම තමයි ජීවිතේ අහලා බලන්නකො කොහොමද අනේ සතුටින් ඉන්නවද කියලා අනේ ප්‍රශ්න කියන එක්කෝ නැති බණේමයි එක්කෝ අඬවැඩියාවක්මයි එක්ක මොනවා හරි කරදර ප්‍රශ්න ගැටලු එක පිට මිනිස්සුන්ට ප්‍රශ්න එනවා එක්ක නෑදෑයෝ නිසා එක්ක යාළු මිත්‍රයෝ නිසා එක්ක ජීවත් වෙන්න අපහසුකම් එක්ක දරුවන්ගේ ප්‍රශ්න මොනවා හරි ප්‍රශ්න ගැන හිත හිතා මිනිස්සු දුක් වෙනවා ශෝක කරන ඒ නිසා මේ ශෝක රහිත භාවයේ
जीवित अतिवेन प्रश्न इदिरी हित हदागन मेक अटलो दहमत तीलंगट अतिवेन दे अटलो दहम इदिरी कंपा नोवेन केनाट शोक नोकर इन्नत पुलवा इतकोट शोक रहित भावयक शोक नति हिता कति करगन्ना नं ओहुट अटलो दहम इदिरी कंपा नोवीम ओहुट शोक रहित हिता कति करगन्ना उपकार वेन देया एनिसा शोक रहित भावे अशोकं किएन उबे जीविते तुल अति करगन्ना दक्ष वेन हेम वेलायम जीवित यथा स्वभाव हितान एनिसा ईलंगेक तमाय विरजं मे केलेस मालवलिं दुरुवीम रागादि केलेस वलिं दुरुवीम मंगल कारणयक् किएन पिंगतुनि मे राग द्वेष मोहादि अकुसल निसा एव आश्रव धर्म हेटियट अनुसय धर्म हेटियट जीविते मतु वेनवा बलवत् वेनो मे दीर्घ संसार गमन तुल अपे विज्ञाने इपदीपदी इपदीपदी सतरापाय वेटी वेटी आप मे विज्ञाने केलवरक होयागन्न बे बुदुरजान देंग अपे शरीरेट ना अपिट आयुषक पनवन्न पुलुवा मेयाट देंग अवुरुदु 25 लेबुवा विताराय देन यंतम 50ක් වුණා කියනෝ දැන් නම් මේ අවුරුදු 60 යන්නේ කියනවා එතකොට මේ රූපේට මේ දරාගෙන ඉන්න ශරීරේට අපි ආයුෂක් පනව ගන්න හැබැයි මේ විඥානේ දීර්ඝ සසර ගමනක සිතුවිලි પરම්පරාවක් එක්ක බැඳිලා ආපු මේ චිත්ත પરම්පරාවේ හටගත් කෙලවරක් හොයාගන්න බැරි තරම් දීර්ඝයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ අනවරාග්‍ර ගමන පුබ්බා කෝටි නපඤ්ඤායති පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ සකස් වෙවි ආපු සංසාර පුරුදු තියෙන ඒ සසර පුරුදු බලවත් වෙලා තියෙන්නේ කුසලයට නැඹුරු වෙච්ච පුරුදු නෙමෙයි කුසලයට නැඹුරු වෙච්ච පුරුදු බලවත් වුණා නම් මෙලහකට අපි කවුරුත් නිවන් අවබෝධ කරගෙන බොහෝ වෙලාවට අපේ පුරුද්ද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපාය මහ ගෙදර කරගත්ත සංසාර පුරුද්ද राग सहित सितुविली वल्ट द्वेष सितुविली वल्ट मोहयत् एक्क मुलावट पत्तिवी मुलावट पत्तिवी रागेन द्वेषेन मोहेन बटकमिन यन गमन समहर वेलावट तमन दन्नेम नै अनतुरे वटेनका मे हिते तियेन केलेस्वर स्वभावे होयन्नत बै समहरुंट अलु यट गिनि पोकुरु तियेनवा वगे आश्रव धर्म हटियट अनुसय धर्म हटियट मे हिते बलवत् वेन मे केलेस्वर स्वभावे බලන්න මිනිස්සු මේ රාගය නිසා මොන තරම්නම් පීඩාවට පත් වෙනවද මොන තරම් අනතුරේ වැටෙනවද එක දේශනාවක සඳහන් වෙනවා මේ රාගය නිසා අමාරුවේ වැටෙන සිදුවේ එක ස්වාමී තමන්ගේ බිරිඳත් එක්ක බොහෝම ආදරෙන් දැන් බිරිඳට පුදුමාකාර ආදරයක් තියෙන මේ ස්වාමියාගේ හැම වෙලෙම හිතන්නේ බිරිඳ ගැනමයි රස්සාවට ගියත් උදේ දවල් රැ බිරිඳ ගැනමයි හිත හිතයි දැන් මෙහෙම බිරිඳත් එක්ක මේ ස්වාමියායි බිරිඳයි කාලයක් ජීවත් වෙනකොට ඈත පළාතක රස්සාවකට යන්න වුණා ස්වාමියාට. දැන් ඔන්න මාස කීපයක් එන්න විදිහක් නැහැ. ඉතින් බිරිඳට බොහෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න මගේ ඥාතීන් ඉන්නවා. ඒ අයට කරදරයක් වුණොත් කතා කරන්න දැන් බිරිඳට බොහෝම ආදරෙන් සියලු දේවල් සපයලා ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න කියලා ස්වාමියා ඈත පළාතකට ගියා. මේ ගිය අතරතුර බිරිඳ මොකද කරේ ස්වාමියාගේ සහෝදරයෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා මේ රාගය නිසාම නොමග ගියා අච්චර ආදරෙන් හිටපු ස්වාමියා ඈත පළාතක රස්සාවකට ගියපු වෙලාවේ ස්වාමියාගේ සහෝදරයෙක් එක්ක දැන් වැරදි සම්බන්ධයක් ගොඩනගා ගත්තා මේ සම්බන්ධය ටික 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 දිග යනකොට ඔහොම අතරතුර දැන් අර ඈත පළාතක රස්සාවකට ගිය ස්වාමියා හදිසියෙම රස්සාවේ කටයුතු අවසන් කළ ගෙදරා. ගෙදර ආවට පස්සේ දැන් බයයි මේ කහුවේ. ස්වාමියාට අහුනොත් මැරුම් කන්න වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දවසක් දෙන්න කතා වුණා. කොයි වෙලේ හරි අර ස්වාමියාව මේක ආරංචි වෙන්න කලින් මිනිස්සයව මරන්න සැලසුම් කරා. ඒ වෙලාවේ දැන් බිරිඳ තමයි සැලසුම හදන්න බිරිඳ මොකද කරේ අර තමන්ගේ ස්වාමියාගේ සහෝදරයාට කිව්වා කොයි වෙලෙක හරි එකපාරිම මරන්න කියෝ මේක අහු වෙන්න කලින් ඒ වෙලාවේ කලින් බෑ බෑ මේ මගේ සහෝදරයා මට නම් ඕක කරන්න බෑ කිව්වා අවසානයේ බිරිඳගේ පෙළඹවීම නිසාම මේකට කැමති වුණා
දැන් මොකද කරේ තමන්ගේ ස්වාමියාව බොහෝම ආදරෙන් වගේ කතා කරලා එහෙනම් ඔයා නාන්න යන්න ගිහිලා ඉක්මනට ඇඟපත හොදගෙන ඉන්න නාගෙන ඉන්න කියලා ස්වාමියාට රෙදි ටිකක් දීලා නාන්නත් ඔක්කොම භාජනේ දීලා පිටත් කරා පිටත් කරලා හොඳට මෝහත් කරපු මන්නයක් දුන්නා අර ස්වාමියාගේ සහෝදරයාට නාලා ගොඩට එනකොටම කොටන්න කියලා දැන් බලන්න මේ රාගය නිසා නොමග යන හැටි මේ අටුවා කතාවක සඳහන් වෙන සිදුවීම එතකොට අර ස්වාමියා නාලා ගොඩට එනකොටම හැංගිලා හිටපු සහෝදරයා පැනපු ගමන් බෙල්ලට කෙටුවා කොටලා පැනලා දීවා කෙටුවේ කවුද කියලා හොයාගන්න බැරි වුණා එහෙම ඇදගෙන වැටිලා පණ යනකොට මතක් වුණේ අනේ මගේ බිරිඳ මම මැරුණාට පස්සේ අනේ මගේ බිරිඳට මොකද වෙන්නේ බිරිඳ තනි වෙයි කියලා අර බිරිඳ ගැන ආදරෙන් සෙනෙහසින් තමයි එහෙම පණ ගි රාගී ස්වභාවය දැන් මරණයට පත් වුණා දැන් ස්වාමියා මැරුණා දැන් අර දෙන්න දැන් ජීවත් වෙනවා දැන් ස්වාමියාගේ සහෝදරියත් එක්ක දැන් පවුල් කමින් ජීවත් වෙනවා ඔහොම ටික කාලයක් යනකොට අර මැරිච්ච ස්වාමියා ගැරන්ඩියෙක් වෙලා දැන් ගෙදරට එනවා ඇදිලා දැන් ගැරන්ඩියෙක් හැම වෙලාවෙම අර බිරිඳගේ රෙදි තියෙන තැන් වල රෙදි වල ඇතිලා ඉන්නවා බිරිඳ යණ යන තැන පස්සෙන් එනවා මේ ගැරන්ඩියා දැන් මෙහෙම වෙනකොට කොයි වෙලේ ගියා බිරිඳ නිදාගන්න ඇඳේ ඉන්නවා ගැරන්ඩියා බිරිඳගේ රෙදි තියෙන තැන් වල ඉන්නවා කුස්සියේ ඉන්නවා දැන් සැකයක් ඇති වුණා මේ අසවලාද දන්නේ මොකද කරේ වෙලාව බලලා ගැරන්ඩියාව මැරුවා බිරිඳ මොකද කරේ පිහියක් අරගෙන ගැරන්ඩියාව මරලා දැම් දෙවනි පාරත් මිනිහව මැරුවා ටික දවසක් යනකොට අර මැරිච්ච ගැරන්ඩියා ඊළඟට බලුකුක්ෙක් වෙලා ඉපදිලා දැන් ආයෙමත් අර බිරිඳගේ පස්සෙම පුංචි බලු පැටියෙක් එනවා හැංගී ඇතිල් එනවා පස්සෙන් එනවා යන යන පස්සෙන් එනවා දැන් අනිත් අයත් විහිළු තහළු කරා ආ මේ මොකද මේ සතා ඔයාගේ පස්සෙන්මයි එන්නේ දැන් මිනිස්සු කතාත් කියනවා විහිළුත් කරන මේ අරයට දන්නේ නැහැ කියලා සැකයක් ඇති වුණා දවසක් දර කඩන්න යන විදිහට යනකොට පස්සෙන් එනවා යන යන පස්සෙන් එනවා මේ බලු පැටියා කැලේදී අර බලු පැටියටත් ගහලා ගහලා ඌ කැලේදී දෙවනි පාරක් මැරුවා ඊළඟ වතාවේ ඒ සතත් මැරුවා මරලා කාලයක් යනකොට මේ සතාම ආයිමත් වහු පැටියෙක් වෙලා උපදිනවා ආත්ම තුනක් තිරිසන් ආත්ම ලැබුවා ආත්ම තුනේම අර බිරිඳගේ අතින් මැරුම් කෑවා එහෙම මරණයට පත් වෙලා ස්වාමිය හැටියට මැරුම් කෑවා ඊළඟට ගැරන්ඩියෙක් හැටියට මැරුම් කෑවා ඊළඟට බලු පැටියෙක් හැටියට ඉපදිලා මැරුම් කෑවා වහු පැටියෙක් හැටියට ඉපදිලා ඒත් අර විදිහටම මරණෝ මේ විදිහට මැරුණට පස්සේ බලන්න මේ රාගය කියන්නේ මරණයට පත් වෙලා ඒ බිරිඳගෙම කුසේ දරුවෙක් හැටියට ඉපදුනා ඊට පස්සේ ඒ බිරිඳගෙම කුසේ පිළිසිඳගත්තා මොකද අර ඇල්ම නිසා හැබැයි මේ දරුවා දැන් හතර වතාවක් මැරුම් කාලා තියෙන මේ බිරිඳගේ දැන් මේ දරුවා ඉපදුනා පුංචි පුතෙක් අම්මා කිරි දෙන්න ලං වෙනකොට ළමයා බයේ වෙවුලන මා මරයි කියන අර මරණ බය ඇති වෙන. අම්මා ළඟ ඉන්නේ නැහැ. කිරි බොන්නේ නැහැ. අම්මා ලං වෙනකොට කෑ ගහන වඬනවා. දකින්නකොට කෑ ගහනවා. වේවුලන. පුංචි කාලෙම පැනලා ගිහිල්ලා ඥාති තැනක හැදුණා. ඔය ආතරි තමයි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කරපු වෙලාවක අවුරුදු 7ක් තරම් වයසේදී බණහන පිරිසත් එක්ක ගිහිල්ලා බණහලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝ කාලයක් හිත වඩලා රහත් වෙනවා මේ මහරහතන් වහන්සේ තමන්ගේ ජීවිතය ආපස්සට බලන කොටයි දකින්නේ මේ සිදුවීම එතකොට මේ සිදුවීම සඳහන් වෙන්නේ අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේ නමකගේ සංසාර ජීවිතයක් හැටියට එතකොට හිතන්න මේ රාගය නිසා කොච්චර මිනිස්සු මේ වගේ අපරාධ වලට පෙළඹෙනවද මොනතරම් විනාශ කරගන්නවද ද්වේෂය නිසා හිතන්න මොනතරම් ද්වේෂයෙන් අන්ධවීම නිසා මිනිස්සු අපරාධවලට පෙළඹෙනවා මිනිහ මරනවා නොයේක් විදි අපරාධ කරලා මුළු ජීවිතේම හිත හිතා පසුතැවෙන අයියෝ මම මේ දේ නොකරා නම් මම මේ අපරාධේ නොකරා නම් කියලා කොච්චර ආපස්සට හිත හිතා මිනිස්සු පසුතැවෙනවා මුළු ජීවිත කාලෙම සමහර දුකටපත් වෙනවා ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට මේ ගාථාවෙන් පෙන්නනවා අශෝකං ශෝක නැති බව විරජං කෙලෙස් මල රාගාදී කෙලෙස් මල දුරු කර ගැනීම මංගල කාරණය
ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිජ්ජා ඕග කියන මේ සංසාරයට බැඳි 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 යන චතුරු ඕගයන්ගෙන් දුරවීම මංගල කාරණයක් හැටියට පෙන්නනවා ඒ නිසා මෙන්න මේ මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන කාරණා දිහා ගනිද්දි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං කේමං කියලා කියන්නේ මේ චතුරු ඕගයන්ගෙන් දුරවීම ඒ තම් මංගල මුත්තම මංගල කාරණයක් හැටියට මේ ගාථාව තුළ මහා මංගල සූත්‍රයේ තුල මංගල කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා මේ මංගල කාරණා ඔබේ ජීවිතයේ තුල එකින් එක හරි ඇති කරගත්තු. මේ චතුරු ඕගයන් හැටියට සඳහන් වෙන්නේ කාම ඕග කියලා කියන්නේ මේ පංචකාමයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයන්ට බැඳී යාම. ඒක හරියට සැඩ පහරකට අසු වුණා වගේ ඕගයකට අසු වුණා වගේ පංචකාමයන් නිසා නොමග යන භවෝග කියන්නේ භවය නිසා මේ සමංගේ ශරීරේ පවත්වන්න තියෙන ආත්මීය ආශාව නිසා ආත්ම දෘෂ්ටියට බැඳිලා යන දිට්ටි යෝග කියලා කියන්නේ නොයේ මිත්‍යා දෘෂ්ටික මතවාද වලට බැඳිලා යන මේක හරි මේක හරි මේකමයි ඇත්ත මේකමයි සත්‍ය කියලා මිත්‍යා දෘෂ්ටියට බැස ගැනීම තුළ ඒකට බැඳිලා නොමග යන අවිජ්ජාවෝග කියන්නේ චතුරාරි සත්‍ය ගැන තියෙන අනවබෝධය. මේ අනවබෝධයට බැඳිලා යනවා. මෙන්න මේ චතුරු ඕගයන්ට බැඳී යාම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් සංසාරිත සතර අපායටම වැටි වැටි දුකටපත් වෙවි යනවා. මෙන්න මේ චතුරු ඕග භයෙන් මිදීම මේ ඕගයන්ගෙන් දුරවීම මංගල කාරණයක් හැටියට 38 වෙනි මංගල කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ මහා මංගල සූත්‍රයේ තුල මංගල කාරණා 38ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ මංගල කරුණු මුළු ලෝකෙම ගත්තොත් මංගල කාරණා හැටියට මේ සියල්ල එකතු කරාට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ තුල මංගල කරුණු 38ක් පෙන්නවා මේකමයි මංගල ඒතම් මංගල මුත්තමං ඒතම් මංගල මුත්තම. එතකොට මේ මංගල කාරණා ඔබේ ජීවිතයේ තුල ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න. අවසානයේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ අවසානයේ දේශනා කරන ඒතා දිසානි කත්වාන සබ්බත් මපරාජිතා සබ්බත් සුත්තින් ගච්ඡන්ති තන්තේ සම්මංගල මුත්තමන්ති. මේ ගාථාවේ සඳහන් වෙන යම් සත්ව කෙනෙක් මේ 38ක් වූ මංගල කාරණා ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ මේවා එකින් එක ඇති කරගත යුතු දේවල්. මේවා ඇති කරගන්නවා නම් සියලු තන්හි පරාජයේ නොවි ඔහු අපරාජිත කෙනෙක් බවට පත් වෙනවා. සබ්බත් මපරාජිත ඔහු සියලු තැන්හි පරාජයට පත් නොවි ඔහු ජීවිතේ ජය ගන්න සියලු සැපයට පත් වෙන සබ්බත් සොත්තින් ගච්ඡanti ඔහු සියලු සැපයෙන් සැපයට පත් වෙනවා මේ මංගල කාරණා ජීවිතය ඇති කර ගැනීම තුළ. තේ තන් තේ සං මංගල මුත්තමන්ති මේකමයි මංගල කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයේ දේශනා කරද්දී එදා දසදහසක් ලෝක ධාතු වල ධර්ම ශ්‍රවණය කරපු දෙවියන් අතර කෝටි ලක්ෂයක් තරම් දෙවි දේවතාවරු මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.